මුලින්ම මේ වීඩියෝ එක හොඳට බලන්න. අපි ඊට පස්සේ කතාවට යමු. මගේ අතින් වරදක් සිද්ධ වුණා. හරි එහෙනම් මම කියන්නම් ඊට කලින් ඔයාලට මේ වීඩියෝ එක බැලුව කලට මොකද හිතුනේ හැබැයි මට නම් හිතුනේ වෙනස්ම දෙයක් ආක්ෂගේ පෑසලා නම් හිතනවා ඇති මේකේ ආක්ෂයක මාර්ම කියන්නේ කියලා හැබැයි කියන්නම ඕනේ කතාව අනුව ආක්ෂ කියන චරිතයෙන් මට නම් පේන්නේ වැරදිමයි නමුත් නෙත්මි කියන චරිතයට පුද්ගලිකවම ගොඩක් ආදරේ කැමැතිම නිලියක් සහ මේකත් කියන්න ඕනේ ඒ තමයි නෙත්මි ආක්ෂ කියන චරිතය දක්ෂ ලෙස රඟපානවා අනේ නිසා තමයි මට ආක්ෂ කියන චරිතය කතාවට අනුව වැරදිම පේන්නේ මම හිතනවා මම කියන්නේ ඔයාලට තේරෙන්නේ නැති කියලා ඉතින් අපි යමු දැන් කතාවට දැන් කියන්න ඇයි ආක්ෂ කිව්වේ මගේ අතින් වරදක් සිදු වුණාදෝ කියලා බලන්න ඒ වචන ටික ඇහෙනකොට මතක් වෙන්නේම රතු පැල්ලම. එහෙම නේද? ඉතින් හිතෙන්නේම ආක්ෂ මේකට සම්බන්ධයි කියලා. මොකද ඇත්තටම ආක්ෂ හිතන විදිය හරි. ඒ කියන්නේ ආක්ෂ අතින් වරද සිදු වෙලා තියෙනවා. අනිත් කාරණාව කොහොමින් හරි අනුස්ගේ කම්පැනි එකේ අනුස්ට අයිති කොටස් ආක්ෂට විකුණන්න හදනවා. මම කලින් කිව්වා අනුස්ගේ හැම දෙයක්ම විකුණයි කියලා ඇත්තටම එහෙම දෙයක් දැන් සිද්ධ වෙන්නේ යනවා හිත උඩින් බොරුවට ආක්ෂ දුක් වුණාට මට හිතෙනවා ආක්ෂට ඕන විදියට හැම දෙයක්ම සිද්ධ වුණා කියලා අනුහස් පොරොන්දු වුණා අවන්තට කොහොම හරි සල්ලි දෙනවා කියලා ඉතින් ඒ පොරොන්දුව නම් ඒ විදියටම ඉෂ්ට කරන්න අනුහස් පැකිලෙන්නේ නැහැ අනුහස්ගේ හැම දෙයක්ම නැති වෙනකොට අනිත් පැත්තේ ආක්ෂාට ඕන කරන හැම දෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. එහෙම තමයි මට මේ කතාව බලන විට තේරෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම ඔයාලත් එකඟ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයාලට හිතෙන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. මම ඔයාලගේ ආදරණීය යෙහෙළිය නිෂ්